මේ අවස්ථාවට පරිවර්තන व्यवस्थावट संबंध मित्र अमेकम पार्लमेंट मंत्री हरिप्रनाथ मेतुमणि इतवत् माधवेदी पुत्रवरुणी गरु हरिप्रनाथ मेतुमा इट काली ओबट प्रकाशकल पारिधि गाल पुत्रे घटियट गाल एकट हरिच वैडिच केने घटियट अपराध परीक्षण डिपार्टमेंट हिटकु तामत्म क्रियाकारी निलंदारी विच छानी अभिषेकर मैथुमाट विच महिता नितामत्म अनगाट दायक सिद्धि पिलिबंद नैमत वरंग का पीस करने करा इतु मतामाई एलटीटी नायक प्रभाकरन प्रभाकरन नेतु और देशीय कट हिरदानुआ नियम कराने टावाचे साक्षी व्यागानी को मेरठे पालेवित तामत दाक्ष राज परीक्षक निलंदारी इतुमा अद सिरगत के लिए मवितरा नवे एतुलिंग इतामत आकार्मिक कोवि वसंगते वैलदी मतुली इतुमा के जीवने हानिया उन्नो ऐतवासेम मेरठे जनता विनुवेन मेरठे आवांग का कोंद के लिए बैठकर बुनिलंदारी विनुवेन अभी आंडुवट में वाकी में बाहर का नोनी किये की तामत पहेदिलो प्रकाश कर ක්‍රියාදාම වැඩපිළිවෙල වියා තියෙන්නේ මෙරට පට්ට හුරු හැටියට කටයුතු කරපු හැම දිනාටම ආණ්ඩුව ඇවිල්ලා අවුත්තක් ඇතුළත වසර සම්පූර්ණ කළ සමරන අවස්ථාව වෙනකොට අද ඉතාමත් කරගාටුදායක ලෙස අපට අහන්නට දකින්නට ලැබෙන දේ අරු හරින් ප්‍රනාන්දු මැතිතුමා ප්‍රකාශ කළ වාගේ අද මේ හොරකම් ජඩකම් නින්දිතකම් ඒ සියලුම කරපු අයට අද දවසින් දවස එළියට එන්න අවශ්‍ය වටා පිටාව සකස් කරලා තියෙනවා මුළු ලෝකයේම කොවිඩ් වසංගතය තුලින් රට ගලවල් ගන්නට තම තම රටවල් උත්සාහ කරද්දී අද අයවැය ලේඛනයක් ඉදිරිපත් කරපු මේ ආණ්ඩුව ඇත වශයෙන්ම ලෝකයේ රටවල් අලුත් අලුත් දේවල් මේ වෙනුවෙන් සොයමින් එකම නිර්මාණය කරමින් යන අවස්ථාවක් විශේෂයෙන්ම කොවිඩ් වසංගතය වෙනුවෙන් එන්නතක් මේ වෙනකොට සොයන්නට සූදානම් වෙමින් ඉන්නවා ඒ විතරක් නෙමෙයි දැන් අපි දන්නවා ඇමරිකාවේ වගේම මහා බ්‍රිතාන්‍ය ඔස්ෆර්ඩ් සරසවිය ජපානය වගේ රටවල් මේ කොවිඩ් වසංගතයේ එන්නතක් සොයා ගන්න ලෑස්ති වෙලා ඉන්න වකවාඩු. ඒ වෙනුවෙන් විශාල වශයෙන් මුදල් වැය කරන්න සූදානම් වෙන ඉන්න වෙලාවක. ඒ විතරක් නෙමෙයි මේවාට නොඑක් රටවල් ඇනුම් කළ ඒ සඳහා දැනටමත් ගිවිසුම් අත්සන් කරලා තියෙන වෙලාවක මේ ආණ්ඩුව මොකද්ද කරන්නේ? මේ ආණ්ඩුව මේ වන විට තමන්ගේ විස්සයි 21 අයවැයෙන් 1 රුපියලක් මේ සඳහා වෙන් කළ නැහැ. එහෙනම් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ආණ්ඩුවේ වැඩපිළිවෙල මොකද්ද කියලා අපිට ඊටාත්ම පැහැදිලිව පේනවා. ආණ්ඩුව කොවිඩ් වලට මේ සියලු දේවල් යට කරගෙන ජනතාව අපහසුතාවයට පත් කරමින් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි මේ සඳහා ඌ එන්නත් 90% ඊටාත්ම සාර්ථකත්වයට පත් වෙමින් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි මම විශ්වාස කරනවා අපි විශ්වාස කරනවා හෙට අනිද්ද වෙනකොට තව තාවත් කිටි කාලයකින් මේ එන්නත සොයා ගන්නට අවශ්‍ය මහිතනේ වට පැට පිළිවෙල එක මේ යන්නත පාවිච්චි කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සපෙමින් ඉන්න වෙලාව. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේ ඊ타මත්ම වැදගත් අවස්ථාවක මේ අයවැයෙන් උජාරුවට මහලෝකට කෑ ගහපු මේ අයවැයෙන් ඇයි එක රුපියලක්වත් මේ සඳහා වෙන් කරලා නැත්තේ කියන එක අපි ආණ්ඩුව ඇත්තන්ගෙන් අහනවා. මට හිතන හැටියට ආණ්ඩුව ඇත්තෝ මොනවා හෝ එන්නතක් මහිතනවා ගහගෙන ජනතාව ඊ타මත්ම අවාසනාවන් තත්ත්වයට පත් කරන්න ඉන්නවද කියන එක පැහැදිලි. දෙවන කාරණිය තමයි අපි සතහන් කරන්නට ඕන විශේෂයෙන්ම දැන් ආර්ථික පසුබෑමකට ලක් වෙලා ඉන්න වෙලාව. ආර්ථික පසුබෑමකට ලක් වෙලා ඉන්න වෙලාවක් වෙනකොට ආණ්ඩුවේ වැඩපිළිවෙල අයවැය ලේඛනය තුලින් ඒකට යම් කිසි ඊ타මත් ස්ථාවර ඒකම මේ ප්‍රවර්ධනය සඳහා ක්‍රියාත්මක වෙන්න ඕන. විශේෂයෙන්ම අපනයන කර්මාන්තය දිරිමත් කරන්න එවගේම මෙරටේ කුසිකර්මාන්තය කර්මාන්තය දිරිමත් කරන්න විශේෂයෙන් මහා පරිමාණ කර්මාන්ත විතරක් නෙමෙයි සුළු පරිමාණ ග්‍රාමීය කර්මාන්ත වෙනුවෙන් යම් කිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව උත්සාහ කළා නැහැ. ඒකෙන් කිසිම විදිය ප්‍රතිපාදනයක් වෙන් කළා නැහැ. බොරුවට
නොඑක් නොඑක් ණය මුදල් දෙනවා කියලා බැංකු වලින් විවිධ පහසුකම් දෙනවා කියලා කෑ ගැහුවට අද රටේ ජනතාවට පොලේ පහ ගහලා ඉන්න ජනතාවට සත පහක මහිදන මෙවනතුරු කිසිම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න මේ ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා විශේෂයෙන්ම ලෝකය ගත්තම අද ලංකාවේ ප්‍රධාන අපනයන ආදායම ලබා ගන්න තියෙන්නේ ඇමරිකාව හෝ යුරෝපා වෙළඳපොළට. අද අපට පැහැදිලිව පේනවා මේ වෙනකොට ශ්‍රී ලංකා ආණ්ඩුව මේ යුරෝපා වෙළඳපොළත් එක්ක එහෙම නැත්නම් ඇමරිකාවත් එක්ක මොන ආකාරයේ වසාගතාවක් කරලා නැහැ තමන්ගේ අපනයන ආදායම් දිරිමත් කරන අපේ අපනයන දේවල් ඒ රටවල් වලට යවන්නේ ඒ ගනුදෙනුව පිළිබඳ. ඒක ඉතාමත් පැහැදිලි වෙනවා. අපි දැක්ක පහුගිය මේ ආණ්ඩුව 2015 වට ප්‍රථම විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ රජය මේ රටේ කොයිතරම් අසාර්ථක වෙලා තියෙනවද කිව්වොත් ජාත්‍යන්තරයත් එක්ක සම්බන්ධතාවය අපිට මතකයි. එදා යුරෝපා මත්ස්‍ය තහනම ඇති කළා. ඒ විතරක් නෙවෙයි GST Plus තහනම ඇති කළේ ඒක සහනය නොලැබිච්ච අවස්ථාවක අපි මොනතරම් අසීරුතාවයට පත් වුණාද 2015 පිටුව ගනිපු ආණ්ඩුවට පින් සිද්ධ වෙන්න තමයි ඒ සියල්ල අපිට ලබා ගන්න ලැබුණේ. දැන් අපිට පැහැදිලිව සැකයක් ඇති වෙනවා. දැන් මේ කොවිඩ් රැල්ලත් එක්ක මේ ඇතිවෙච්ච තත්ත්වය දෙවනි වටාවටත් දැන් මේ බය අපිට ඇති වෙලා තියෙනවා. ඒ මොකද ඇමරිකාවත් එක්ක තිබෙනයි හොඳයි කම් වල තත්ත්වය දැන් මොකද්ද කියන එක පැහැදිලිව තේරෙනවා. අනිත් පැත්තෙන් යුරෝපා හවුලත් එක්ක තිබෙන ජාත්‍යන්තර සම්බන්ධතාවය සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ තියෙන තොරතුරු වාර්තාත් එක්ක නැවත වරක් GST Plus තහනමත් ඒ විතරක් නෙමේ නැවත වරක් අපි විශ්වාස කරනවා අර යුරෝපා හවුලේ කෙරෙන ඇතැම් යම් යම් කොන්දේසි සහ ඇමරිකාවේ GSP සහනය යලිත් වරක් අපට ලැබෙයිද කියන එක පිළිබඳ අපිට ප්‍රශ්නයක් තියෙනවා. තුන්වෙනිව අපි බලන්නට ඕන විශේෂයෙන්ම COVID-19 මේ වසංගතය තුලින් රටක් යම් කිසි විදියකින් ඉතාමත් දැඩි ලෙස අවුලෙන් අවුලට පත් වෙච්ච අවස්ථාවක් හැටියට අපි දකිනවා. මොකද මේ තත්ත්වෙන් අපි දකින්නේ එන්නෙන් රටේ ජනතාව අමාරු වැටෙන තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. මේ රටේ 45 ලක්ෂයක් පවුල් එදා වෙල යන්තම් හරියම්බ කරන මේසන්වරු වෙන්න පුළුවන්, වඩු කාර්මිකින් වෙන්න පුළුවන්, කුලී වැඩේ කරන මිනිස්සු වෙන්න පුළුවන්, සංචාරක ව්‍යාපාරික ආශ්‍රිතය වෙන්න පුළුවන්. මේ අයට අද කිසිම පිළිසරණක් නැහැ. ආණ්ඩුව මහලොකුට ප්‍රකාශ කරනවා එයාට ලීසින් දීල් සහනයක් දීලා තියෙනවා, ලෝන් දෙනවා කියලා. නමුත් ඒ පහුගිය කාලේ ගනිපු ණය වලට දුන්නට එදා වෙල හරියම්බ කරන මිනිස්සු අද ලොක්ඩවුන් කළා, තමහර නිවාස සංකීර්ණ වලට කොටු කළා, රුපියල් 5000ක් දීලා පුළුවන් නම් කාපල්ල නැත්තම් මැරියල්ල කියලා කියන තත්යකට අදපත් දෙලා තියෙනවා. ඒක අපි පැහැදිලිව දැක්කා. පහුගිය දවස්වල මේ ගෙවල් වල හිටපු නිරෝධායන්ට ලක් වෙච්ච ඒ අයිසකින් අද මහපාට බහැලා උද්ඝෝෂණ කරන තත්ත්වයටපත් වෙලා තියෙන රුපියල් 5000න් සමහර ඇමතිවරු ප්‍රකාශ කරද්දී මේක ජීවත් වෙන්න පුළුවන් කියලා අද පහ පොළවේ පය ගහලා ඉන්න එක ගෙදර 3-4 පවුල් තියෙන යල්සකින් අද දැඩි ලෙස ආණ්ඩුවට අප්‍රසාදය පළ කරමින් මහපාට බහැලා ඉන්න තත්ත්වයක්. ඉතින් මේ නිසා ආණ්ඩුවට එහෙම වැඩපිළිවෙලක් නැහැ. ආණ්ඩුවට මේ 45 ලක්ෂයක් ස්වයන් රැකියා මට්ටමින් ජීවත් වෙන අයිසකින් වෙනුවෙන් මොකද්ද මේ අයවැයෙන් කරන වැඩපිළිවෙල? වෙන රටවල් වල අපි දකිනවා එයාට විවිධ සහන ලබා දෙනවා. එයා කරපු රැකියාවට පෞද්ගලික ආයතනයක උනත් එයාට අවශ්‍ය යම් කිසි 80%ක්වත් ඒ සඳහා වෙන වෙන රජයන් වලින් ලබා දෙන අවස්ථාවක මේ ආණ්ඩුව ඇහැ කන පියාගෙන ඉතාමත් අවාසනාවන්ත විදියට ඉන්නවා. ඒ නිසා අපි පැහැදිලිව කියනවා මේ ආණ්ඩුව මේ අවුරුද්දක් තුල කරපු දේවල් තුලින් එයා පැහැදිලිව ප්‍රකාශ කරා අපට රටේ ජනාධිපතිකම දෙන්න කිව්ව රට සම්පාදිත කරන් සෞභාග්‍ය දැක්ම ඉදිරිපත් කරන් ඊළඟට කිව්ව තුනෙන් දෙකේ ආණ්ඩු බලයක් දෙන්න කිව්වා. ඒ දෙකම දුන්නා. ඊළඟට කිව්වා අපට විශ්ව සංශෝධනය ගේන්න කියලා. ඒකටත් දීලා තියෙනවා දැන් අත උස්සලා මේ සමහත් මේ කණ්ඩායම්. ඒ විතරක් නෙවෙයි දැන් බැසිල් රාජපක්ෂ ගේන්න අර දිත්තපුර වැසිභාවයටත් නීත් කැටියට ක්‍රියාත්මක කළා. ඒ අවස්ථාව දෙනවා මේ හැම එකකින්ම මේ ආණ්ඩුව වසරක් තුල කරපු දේවල් පිළිබඳව හරි ප්‍රනන්දු මැතිතුමා ප්‍රකාශ කළා වගේ ඉතාමත් පැහැදිලි රටේ ජනතාව අද මං හිතනවා ජනතාවගේ දුක් වේදනා බුරබුරා නැගෙන ගින්නක් වගේ අද එළියට බහැලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි රටේ ජනතාවට මේක කියන්න කෙනෙක් නැහැ. රටේ ජනතාවට මේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න කෙනෙක් නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිව කියනවා ඉතාමත් පැහැදිලිව අපි ප්‍රකාශ කරන්නට ඕන ආණ්ඩුව ඉතාමත් අසමත් තත්ත්වයකට පත් වෙලා තියෙනවා. කවුරුත් කියන ෆේල් අද අපිට අස්පනා අපිට පේනවා. ඒ විතරේ අවසාන වශයෙන් අපි කියන්නට ඕන විශේෂයෙන්ම මේ ආණ්ඩුවට තිබුණා
පශ්චාත් කොවිඩ් යම් කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරා. අපේ සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තුමා විටින් විට හැම අවස්ථාවකදී ප්‍රකාශ කරා මේ පශ්චාත් කොවිඩ් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන ඕනම රටක එක ක්‍රියාත්මක වෙනවා. අද ඇමරිකාව වෙන්න පුළුවන්. අද එංගලන්තය ඒ වගේම වෙන තවමත් දරුණු ලෙස ඉන්දියාව මේ කොවිඩ් පශ්චාත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඒ කැලැත්ම තුල තිබෙන්නේ කොවිඩ් වසංගතයේ කොයි ආකාරයට මර්ධනය කෙරෙනවද ඒ සඳහා වැඩපිළිවෙල මොකක්ද කියන එක. නමුත් මේ ආණ්ඩුවට වැඩපිළිවෙලක් තියා හිතා ගන්නවත් බෑ. ඒ පිළිබඳ කිසිම සටහනක් නැහැ. අද ඉබාගාතේ මේවා යන්න ඇරලා තිබුණා. ඒ නිසා අපි පැහැදිලිව කියනවා අනිත් පැත්තෙන් අපි දන්නවා අද ගත්තම මේ රටවල් තුල අද ක්‍රියාත්මක වෙන විශේෂයෙන්ම අඩුතරමින් මේ තත්ත්වය තුලට පත් වෙලා ඉන්න අයිසක දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ වචනයක් ප්‍රකාශ කළ යුතු වෙනවා. මොකද අද 45 ලක්ෂයක් දරුවෝ කිසිම සෞඛ්‍ය මාර්ගෝපදේශකත්වයේ පිළිබඳ යම් යම් තමන්ට පුළුවන් පුළුවන් විදියට ඒ කටයුතු කරාට ඒ අයට අද පුළුවන්කමක් ලැබිලා නැහැ. අපි දැකලා තියෙනවා ඒ අයට තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අයිසක දුප්පත් දෙමව්පියන්ට පුළුවන් කමක් නැහැ. අද 45 ලක්ෂයක් දරුවන්ට අපි ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕන 45 ලක්ෂයක් දරුවන් වෙනුවෙන් රුපියල් 20 ගාණි අඩුම තරමින් මේ කොවිඩ් එකට තියෙන එකම එක අඩු තරමින් ඉතාමත් වැදගත් මුඛාවරණයක් පළඳීමට පුළුවන් කමක් තිබෙනවා. ඒ මුඛාවරණයක් පළඳින 45 ලක්ෂයකට දවසකට අපි දන්නවා ලක්ෂ 900ක් ඕන. ඒ විතරක් නෙමෙයි මාසයකට අපි දකිනවා ඇත්තවසෙම ලක්ෂ 18000ක් ඕ. එතනින් යන්න ගියම අවුරුද්දක් යනකොට ලක්ෂ 2 ලක්ෂ 16000ක් ඕ. එතකොට හිතන්නකෝ එදා වේලේ යාත්‍රා හරි හම්බ කරන දෙමව්පිය තමන්ගේ දරුවා ස්කූල් වෑන් එකේ හෝ ප්‍රධාන බස් රථයෙන් හෝ පාසලට යවන අතරේ ටියුෂන් පන්තියට යවන අතරේ දරුවන් දෙන්නෙක් ඉන්න අම්මා තාත්තා කෙනෙකුට මාසයක් මේ මුඛාවරණයක් සඳහා පමණක් දරුවන්ට ඒක විතරක් සඳහා රුපියල් 1000ක් වියදම් කරන්න හයියක් තියෙනවා. නියම ආණ්ඩුවක් නා කොවිඩ් යන අනුකම්පාවක් තියෙනවා මේ රටේ. අඩු ගානේ මේ 2 ලක්ෂ 16000 මේ අයවැයෙන් අඩු ගානේ වෙන් කරන්න තිබුණා. නොමිලේ අපි ඉලැඳුම් දුන්නා. නොමිලේ අපි පොත්පත් ටික දුන්නා අපේ ආණ්ඩුවලින්. මේ ආණ්ඩුව මේ කොවිඩ් වසංගතයෙන් ඉතාමත්ම තීරණාත්මක අවස්ථාවක මේ රටේ ජනතාව ඉන්න වෙලාවක අඩු ගානේ ආණ්ඩුවට පුළුවන් කමක් නැහැ මහ ලොකු කයිවාරු ගහපු ආණ්ඩුවට අඩුතරමින් මුඛාවරණයක් අත් දෙන්න සොච්චම් මුදලක් අත් වෙන් කරන්න බැරි බංකොලොත් ආණ්ඩුවක්. ඒ නිසා අපි සර්ට කියනවා ජනාධිපතිතුමනි අපිට පැහැදිලි අද මේ අවුරුද්දක කාල පරිච්ඡේදය තුල බාපු ගමන මාස 3ක කාලය තුල මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ආපු ගමන. ඒ නිසා සර්ගේ අවුරුද්දක් පේල් සර්ගේ අයවැත් පේල් කියලා අපි තාමත් කඩගාටු. अच्छा हम पास से देखें।